අයිබෝන් ඔබට සුබ දවසක්. අභ්‍යවකාශ තාක්ෂණය අධවෙද්දී විශාල දියුණුවකට පත්ව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අභ්‍යවකාශ තාක්ෂණය අද පවතින තත්ත්වය දක්වා දියුණු කිරීමට විශාල වෙහෙස මහන්සියක් දරමින් කටයුතු කළ බව රහසක් නෙවේ. ඔවුන් විසින් විශාල වියදමක් දරමින් ගොඩනගන ලද ඒ තාක්ෂණය නිසා වෛද්‍ය විද්‍යාව, භූගෝල විද්‍යාව, පරිගණක තාක්ෂණය විතරක් නෙවෙයි සාගර විද්‍යාව ආදී බොහෝ විෂයපතයන් පුළුල් වීමත් දියුණු වීමත් සිද්ධ වෙලා තියෙනවා. අපි අද වර්තමානයේ ගත්තොත් අද පවතින ජේම්ස් වෙබ් දුරේක්ෂ වලින් ලබා ගන්න ආලෝක වර්ෂ මිලියන ගණනකට එහා ඇති චක්‍රාවර්තවල ස්වභාවයන් පවා අපට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි මේ අභ්‍යවකාශ විද්‍යාව පැමිණි ගමන් මගෙහි ඊටාම කටුක අවාසනාවන්ත සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙනවා ඉතිහාසයේ. ගගනගාමීන් විශාල ප්‍රමාණයක් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කොට තිබෙනි. අද විශ්ම ලෝකෙන් අපි ඔබට අරගෙන එන්නේ ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිද්ධ වූ භයානකම අභ්‍යවකාශ අනතුරු තුන පිළිබඳ විස්තරයයි. ඒ නිසා වෙන්මයි අපි ආරාධනා කරන්නේ රැඳෙන්න කියලා මේ විශ්මිත වීඩියෝවේ අවසාන තත්පර කිහිපයත් එක්ක ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක. සැලියුට් 1 ලෝකේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය. මේක ගුවන්ගත කරන්නේ සෝවියට් වරුන් විසින්. ඒට ගගනගාමීන් රැගෙන යාම සහ එහි විවිධ පරීක්ෂණ කටයුතු සහ ඒ වගේම නඩත්තු කටයුතු සිදු කිරීමත් නිරන්තරයෙන්ම සෝවියට් වරුන් විසින් සිදු කළේ. සොයුස් 11 අභ්‍යවකාශ යානය මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒකේ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් දින 22ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමටයි සූදානම් කොට තිබුණේ. මේ අභ්‍යවකාශ ගමන සඳහා එවකට සෝවියට් රුසියාවේ සිටි නවක නමුත් ගුවන් හමුදාවේ අධ්‍යක්ෂින් බහුල ගගනගාමීන් තිදෙනෙක් වන ජෝර්ජ් ඩොබ්‍රවොල්ස්කි, රජ්ලව් වෝල්කෝ සහ වික්ටර් පත්සියසේව් යන තිදෙනා එක්ව සිටියේ. වෝල්කෝ ගුවන් ඉංජිනේරුවෙක් වුණේ, වික්ටර් පර්යේෂණ ඉංජිනේරුවරයෙක් වුණේ, යානයේ අනතුරින් නිලධාරියා විදිහට කටයුතු කළේ ජෝර්ජ් ඩොබ්‍රවොල්ස්කි. ඔවුන් 1971 වර්ෂයේ ජූනි මාසේ 6 වෙනිදා වර්තමාන කසකස්ථානයට අයත් බයිකොනූර් අභ්‍යවකාශ තොටුපළෙන් සොයුස් 11 යානයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාම සිද්ධ වුණේ. ජූනි මාසේ 7 වෙනිදා ඔවුන් සැලියුට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇතුල් වෙනවා. එවන් වික්‍රමයක් කිරීමට ලෝකයේ සමත්තුණු පළමු පිරිස බවට මේ ගගනගාමී තිදෙනා රන් අකුරින් එදා තමන්ගේ නාමය ඉතිහාසයේ සටහන් කර ගැනීමට සමත් වුණා. අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල සිටමින් විවිධ පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් එවයේ රූපරාමු සෝවියට් දේශය වෙත එවීමටත් ඔවුන් එහිදී කටයුතු කළා. විශේෂයෙන්ම ගත්තොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල ඇති පරිසරය තුල වගාවක් කළ හැකි ආකාරය ගැන ඔවුන් මුල්ම වතාවට අධ්‍යයනය කොට තිබුණේ. සෝවියට් දේශයේ මේ ගගනගාමී කණ්ඩායම පිළිබඳව මහත් ආඩම්බරයෙන් හිටියේ. මොකද අමෙරිකාවට කලින් මෙවන් වීරක්‍රියාවක් සිද්ධ කිරීමට තමන්ගේ රටට හැකිවීම ගැන ඔවුන් ඉතාම අභිමානෙන් කතා කළ හින්දා මේ ගගනගාමීන් කණ්ඩායම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිටපු 17 වන දවසේදී මේ ඔක්සිජන් ටැංකියක් අසලා ගින්නක් ඇති වෙනවා. හැබැයි ඒක ඔවුන් සාර්ථකව වැඩපවත්වනවා දින 22ක කාලයක්. ඊට පස්සේ මේ මධ්‍යස්ථානය තුල රැඳී සිටීමෙන් පස්සේ ඔවුන් නැවත පෘථිවිය බලායමට පිටත් වෙනවා. ඒ හරියට 1971 වර්ෂයේ ජූනි මාසේ 29 වෙනිදා සාර්ථකව සොයුස් 11 සැලියුට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වෙනවා. පෘථිවිය වෙතට ඊට පස්සේ ඒක සාර්ථකව ගමන් කිරීම ආරම්භ කරනවා. කොහොම නමුත් පෘථිවියට පතිත වීමට නියමිතව තිබූ කැප්සියුල් එක මව් යානෙන් වෙන් කිරීමට රුසියානුවන් යොදාගත්තේ විශේෂ අගුලක්. මෙන්න මේ අගුල පුපුරයම් මගින් තමයි කැප්සියුල් එක මව් යානෙන් වෙන්වීම සිද්ධ වෙන්නේ. හැබැයි ඉතාම වාසනාවන්ත විදිහට මෙන්න මේ පිපිරුමේදී කැප්සියුල් එකේ ඔක්සිජන් ටැංකියේ කපාටයකට දරුණු හානියක් සිද්ධ වුණා. මේ සමගම ඔක්සිජන් ඉවතට කාන්දු වීමට පටන් ගන්නවා. තත්පර 13ක් වගේ කාලයක් ඇතුළත තත්පර 13ක් ඊටම කෙටි කාලයක් ඇතුළේ ඔක්සිජන් සියල්ල කාන්දු වෙලා අවසන් වුණා. ගගනගාමීන් මේ කාන්දුව නැවැත්වීම සඳහා උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ ඔවුන් හුස්ම ගැනීමට නොහැකිව ඉතාම වේදනාකාරී මරණයකට ගොදුරු වුණේ පෘථුවේ ඉඳන් හරියටම කිලෝමීටර් 168ක තරම් ඉහළ අහසේදී. ස්වයංක්‍රීය පාලන පද්ධතිය යටතේ කැප්සියුල් එක නිරුපද්‍රිතව පෘථුවිය වෙත ළඟා වුණා. ගගනගාමීන් සමග සියලු සම්බන්ධතා බිඳ වැටුණත් රුසියාවේ පාලක මැදිරිය කැප්සියුල් එක නිවැරදි මාවතේ පැමිණෙන නිසා ගගනගාමීන් නිරුපද්‍රිතව ඇතැයි විශ්වාස කළේ. කොහොම නමුත් පෘථුවියට පතිත වූ කැප්සියුල් එක විවෘත කිරීමෙන් පස්සේ රුසියානුවන්ට දැකගත හැකි වුණේ ඔවුන් කිසිදා අපේක්ෂා කරන ලද දෙයක් නෙවෙයි. ගගනගාමීන් තිදෙනාම මියගොස් සිටියා. ඔවුන්ගේ මුහුණු නිල් පැහැවලා කළු පැහැති ලප කැලල් සහිතව වුණා. ඒ වෙද්දිත් ඔවුන්ගේ සිරුරු උණුසුම්ව තිබුණු නමුත් කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නත් ඒකින් පළක් වුණේ නැහැ. කොහොම හරි අවසන් පරීක්ෂණවලදී තහවුරු වුණේ ඔක්සිජන් කාන්දුව ආරම්භ වෙලා තත්පර 110ක්වත් කාලයක් තුළ ඔවුන් මේ යන්නට ඇති බවයි.
මෙය ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ සිදු වූ ඉතාම සෝචනීය සිද්ධියක් ලෙසටයි අදටත් ඉතිහාසගත වී තිබෙන්නේ. මේ ගගනගාමීන් තිදෙනා ජාතික වීරයන් ලෙස නම් කොට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔවුන්ගේ අවසන් කටයුතු සිද්ධ කිරීමට සෝවියට් ප්‍රජය කටයුතු කළා. ඉතින් ලෝක ඉතිහාසයේ විශේෂයෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කළු පැල්ලමක් එල්ල කළ සිද්ධියක් විදිහට මෙය ඉතිහාසගත වී තිබෙනවා. අපි ඊළඟට කතා කරන්නේ තවත් ඒ වගේම අඳුරුම දවසක් ගැන. අභ්‍යවකාශ තාක්ෂණ ඉතිහාසයේ අපි කතා කරන මීළඟ අඳුරුතම දවස උදා වෙන්නේ 1986 වර්ෂයේ ජනවාරි මාසේ 28 වෙනිදා. මේ දවසේදී මිලියන ගණනක් වූ ඇමරිකානු ජනතාවගේ අපේක්ෂාවන් බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වෙන්න ගියේ හරියටම තප්පර 73ක් වගේ පොඩි කාලයක් විතරයි. ඒ තමයි චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය ගගනගාමින් 7 දෙනෙකු සමගින් ගුවන්ගත වී සුළු වේලාවකින් දස දහස් ගණනක් වූ ඇමරිකානුවන් බලා සිටියදී පුපුරා විනාශ වීම නිසා 1976 වර්ෂයේදී ජාතික ගුවන් සහ අභ්‍යවකාශ පරිපාලන හේවත් නාසා ආයතනය විසින් ලෝකයේ ප්‍රථම වරට නැවත භාවිත කළ හැකි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චැලෙන්ජර් අභ්‍යවකාශ යානය ලෙසයි නම් කළේ. නාසා වෙනුවෙන් සේවයට පිවිසෙන දෙවැනි අභ්‍යවකාශ යානය වන චැලෙන්ජර් 1983 වර්ෂයේ අප්‍රේල් මාසේ 4 වෙනිදා සිය මංගල ගමන ආරම්භ කරනවා. 1986 වර්ෂයට පෙර ඒ අභ්‍යවකාශගත වීම නවයක් ඒ වෙද්දි සිද්ධ කරලා තිබුණා. චැලෙන්ජර් දියත් කිරීමට සූදානම් කරලා තිබුණේ 1986 වර්ෂයේ ජනවාරි මාසේ 22 වෙනිදා. සමාජිකයන් 7 දෙනෙකු ගිනියුත් කාර්ය මණ්ඩලයක් මේ ගමනට ඇතුළත් වුණා. එහි නිව් හැම්ෂයර්හි 37 හැවිරිදි උසස් පාසල් සමාජ අධ්‍යන උපදේශිකා ක්‍රිස්ටා මැකලිෆ්ද වුණා. මාස ගණනක පුහුණුවෙන් පස්සේ ඇය අභ්‍යවකාශයට ගිය පළමු සාමාන්‍ය ඇමරිකානු පුරවැසියා බවට පත්වීමටයි නියමිතව හිටියේ. හැබැයි ෆ්ලොරිඩාවේ කේප් කැනවරල්හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳන් මෙහෙයුම දියත් කිරීම කාලගුණය සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් දින 6ක් ප්‍රමාද වුණා. ජනවාරි 28 වෙනිදා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මූසල දවසක් බවටයි පත්ව තිබුණේ. එදා උදෑසන අසාමාන්‍ය විදිහට පරිසරයේ සීතල වෘක්ෂ වින්දා ඉංජිනේරුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ට අනතුරු ඇඟුණේ ඇතැම් සංරචක විශේෂයෙන්ම ෂටල් එකේ රොකට් බූස්ට් එකේ සන්ධි මුද්‍රා තැබූ රබර් මුදු අඩු උෂ්ණත්වවලදී අසමත් වීමේ අවදානමකට ලක් විය හැකි බවයි. කෙසේ නමුත් මේ අනතුරු ඇඟවීම සියල්ල නොසලකා හැරලා පෙරවරු 11:39 ට චැලෙන්ජර් යානය දියත් කරනවා. තත්පර කිහිපයකින් ඇමරිකානුවන්ගේ සියලු බලාපොරොත්තු රැගෙන ඉහළ ඇතුණු චැලෙන්ජර් යානය පුපුරා විනාශ වුණේ වටිනා ජීවිත හතක් ඇමරිකාවට අහිමි කරමින්. මේ සිදුවීම ෂටල් එක දියත් වන අයුරු භූමියේ සිට බලා සිටි සියලු දෙනා මහත් කම්පනයකට පත් කළේ. රූපවාහිනිය ඔස්සේ නැරඹූ මිලියන ගණනකට ඉතාම වේදනාකාරී සිද්ධියක් බවටත් එය ඉතිහාසගත වුණා. අනතුරට හේතුව විදියට සොයාගත්තේ රොකට් බූස්ටර් එකේ කොටස් මුද්‍රා තැබීම සඳහා නිර්මාණය කර ඇති රබර් මුදු හෙවත් ඕරින් සීල් දෙකක්. රොකට් එක දියත් කළ උදෑසන තිබූ අධික සීතල උෂ්ණත්වය හේතුවෙන් අසාර්ථක වී ඇති බවයි. විසනේ නැමැත්තම් මේ විනාශයෙන් ටික කාලයකට පස්සේ ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් චැලෙන්ජර්හි වැරද්ද කුමක්දැයි තීරණ කිරීම සහ අනාගත නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා විශේෂ කොමිසමකුත් පත් කළා. හිටපු රාජලේකම් විලියම් රොජර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කොමිසමට හිටපු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් සහ හිටපු පරීක්ෂණ නියමු චක් යෙගර් පවා ඇතුළත් වෙලා හිටියා. විසදුවීමෙන් වසර දෙකක් යනතුරු නාසා ආයතනයේ තමන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සියල්ල නවතා දැමුව අතර නැවත මෙවන් විනාශයක් සිදුවීම වළක්වා ගැනීමට ඔවුන් එහිදී කටයුතු සැලසුම් කළා. ඉතින් චැලෙන්ජර් අනතුර ගත්තොත් ඒ අභ්‍යවකාශ තාක්ෂණයේ අනාගතයට අතිශයින්ම මනා පාඩම් කියා දෙනු ලැබුව එකක්. හැබැයි ඉතිහාසයේ නැවත නැවත ආවර්ජනය කරමින් ඊළඟ අභ්‍යවකාශ යාන අනතුර සිද්ධ වුණේ හරියටම 2003 වර්ෂයේදී. ඒ කොලොම්බියා අභ්‍යවකාශ ෂටලය අනතුරට ලක්වීමෙන් මේ අනතුරින් ඇමරිකානු ජාතික ගගනගාමීන් 6 දෙනෙකුට සහ ඊශ්‍රායල් ජාතික ගගනගාමී කට ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. ඉන්දියානු සම්භවයක් සහිත කල්පනා චවුලා තමන්ගේ ජීවිතය අහිමි කරගත්තේ මේ අනතුරෙන්මයි. ජනවාරි 16 වනදා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ ෂටලය 2003 පෙබරවාරි 1 වෙනිදා තමන්ගේ මෙහෙයුම් අවසන් කිරීමෙන් පස්සේ ආපසු කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත බලා ගමන් ආරම්භ කරමින් සිටියේ. ජනවාරි 16 වනදා යානයේ දියත් කිරීමේදී යානයේ බාහිර ටැංකියෙන් ගැලවී ඉවත්තුණු කුඩා කොටසක් යානයේ වම් තටුවේ තාප පරිවාරක පැනලවල ගැටි ඒවට හානි වී තිබුණේ. මේ නිසා යානයේ ආපසු පැමිණීමේදී පෘථිවි වායුගෝලයට ඇතුළු වුණාම යානයේ ගිනි ගැනීමකට ලක්වීමෙන් මේ අනතුර සිද්ධ වී ඇති බවයි අවසානයේ පරීක්ෂණ වලින් හෙළිදරව් වී තිබුණේ. කොහොම නමුත් මේ අනතුරින් ගගනගාමීන් 7 දෙනෙකුට ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුතම ඛේදවාචකයන් තුනක් වන මේ අභ්‍යවකාශ අනතුරු ත්‍රිත්වය සැබවින්ම වර්තමානයේ අභ්‍යවකාශ මෙහෙයුම් විද්‍යාව ලබා ඇති දියුණුවට මනා පාඩම් කියා දී තිබෙනවා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා.
එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න ඔබට සුබ දවසක් ජය වේවා